ආයමේ වගේ දැඩි තීරණයක් ගත්තේ කොහොමද? මේ තරම් උසකින් පොලිස් නිලධාරීන් පවා මවිතයට. නෙළුම් කොළනට අඳුරු මතකයක් එක් කරමින් සමුගෙන ගිය රද්දයා ගැන ඇසෙන කතාව. බොහෝ දෙනා ඒ සිදුවීම ගැන කතා කරනවා. මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන තවත් කතාවක්. ඇය රද්දයා ගුණසේකර නැමැති වයස අවුරුදු 15ක සිසුවියක්. තවමත් සූදේ පිළිබඳව නිවැරදි නිගමනයකට එන්නට නොහැකි වුණත් සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අය මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ ඇයි? ඒ ගැන සියල්ලන්ටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි. කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලේ 11 වැනි පන්ති අධ්‍යාපනය ලැබමින් අය පාසල මුවීමෙන් අනතුරුව අය කුරුඳුවත්තේ සිට නෙළුම් කුළුණට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී බව පොලිසිය පවසන්නේ. නෙළුම් කුළුණට ඇතුළු වීමට අය ටිකට් පතක්ද රැගෙන 29 වැනි මහල ලෙස නම් කර ඇති නරඹුම් මහලට ගොස් සිය සපත්තු ගලවා බැම මතට නැඟ බිමට පැන ඇත්තේ සවස 3:30-4 අතර බව පොලිසිය පවසනවා. එම සපත්තු ජෝඩුවද විමර්ශනයේදී පොලිසියට හමු වී ඇති අතර අය බිමට පැන ඇත්තේද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මගහැර හුදකලා ස්ථානයකින් බවද විමර්ශනයේදී පොලිසියට පෙනී ගොස් තිබෙනවා. නරඹුම් මහලේ සිට බිමට පැන ඇය එහිදී වැටි ඇත්තේ තෙවිනි මහලේ කොන්ක්‍රීට් තට්ටුව මතටයි. මෙම සිතුවේ නෙළුම් කුළුණට පැමිණ ඉහළ මහල වෙත ගමන් කරන අයුරු මෙන්ම නරඹුම් මහලේ ඇය සැරිසරන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ඉදිරියේදී පොලිසිය කටයුතු කරනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව පැවසුවේ. මෙම සිසුවේ නෙළුම් කුළුණෙන් බිමට පැන්න නරඹුම් ස්ථානයේ සිට අය බිමට වැටෙන 3 වැනි මහල අතර උස මීටර 250කට වැඩි බවත් මෙරට ඉතිහාසයේ ගොඩනැගිල්ලක මෙතරම් ඉහළකින් බිමට පැන සියදිවි හානිකර ගැනීමක් සිදු කළ පළමු අවස්ථාව මෙන්ම නෙළුම් කුළුණෙන් පැන සියදිවි හානිකරගත් පළමු තැනැත්තිය අයවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.